විශේෂෙන්ම අවුරුදු හැත්තෑ ගණනක මේ ප්‍රජාතන්ද්‍රවාදී ක්‍රමවේදය තුළ රට වර්තමානී තත්වලතියන පසු විමත් එක්ක මාජනතාව මුොහුද දිල තියෙන ගැටලු පිළිබඳව කතා කරදදිින් අපිට ඔුන්ගේ ආර්ථික සමාජයේ වගේම විවිධ සංස්කෘතික ක්‍රයාාකාර කම්මෙක්ක අපි මේකාල වක්වාන තුළ ගණ්ඩෝන ක්‍රියාමාර්ග මනවාද කියලා පාලක පක්ෂය කෙඩිට අපි සැලකිල්ල රග තියෙන. අපි දන්නවා රට කැටියද ගත්තහ මද සේසිෙන් ආර්ථක ගැටලු ක්තිේර. විදේශයෙන් අයපර එක් ඒකට විසමක් ලබාදෙන්න්න හැකි තත්වක ට පත්වල තිීයර. එවගේ පහුගගේ කාලෙ ජනතාවගේ මූලික අවසිතාවයන් වෙනුවින් අපිට ලොකු වගකීමක් දරන්න සිත්ත වන. ජනතාවගේ මූලික අවසිතාවයන් නි නොවෙනකොට. ඔවුන් ස්වභාවෙන්ම ඔඕවන්ගේ අවසිතාවෙන වෙන ඉදිරිපත්වීමි තත්ව අපිට දකින්න තියෙන. එවන් පසුවිමක් තුළ විශේසින්ම එක පැත්තකින් පාලක පක්ෂය ජනතාවගේ දෙැබෙන ප්‍රශ්නාවට විසඳුන් ලබාදීමේ වගකීම ඉටු කරන්නට බරපතල උත්සාහයක් දරලා. විශේසින් මුල්ලි අර්බුද තියෙන වෙලාවක වනත් එදිනිදා පහුගේ කාලේ හිගවෙලති බිච්ච ඉන්දන ප්‍රමාණය ලබා දෙන්න ඒවගෙන් බෙහෙච්චික ලබාදන්න ගෑස්්ටික ලබා දෙන්න කොටින්ම කියතුොත් ජනතාව මහමඟට බැහැලා ලි අවසි්‍යතාවයන් වෙන පෙනිහිටන තත්වෙන් මොද අගන ඔවන්ට අවසේ පහසුගන් ලබාදීම වැඩ පිළිවල පාලක පක්ෂෑකටට තයාව නම්මල තියෙනවා. අනික්කතින් ගත්තහම. ලටේ පාලක පක්ෂයට ජනතාව ජීවත්කරවීම ඌමනාව තියෙනවා වගේම. විපක්ෂය කාරයභාරය මේ වෙලාවේ ඔයි අතරද යොමුවේත්තු කියෙන කාරණාව පිළිබඳව. විශේෂෙන් රටට ආදරය කන්න බුද්ධිමත් ජනතාව තේරුම් අරගෙන තියෙනම්. සේ එක පැත්තකින් ජනතාව ජීවත් කරවන්න උත්සාහ කරන. පාලක පක්ෂයක් සහ කබල් නිිපෙට වැත්තිච ජනතාව භාවිතා කරලා දේ හුදෙක් දේශපාල් අරමුණ වෙනවින් විපක්ෂය ජනතාව පෙළගත්වන්න දරන උත්සාහය අපි දකිනවා.ඒක පැත්තකින් මැතිවරණයක් පිළිබඳව පලාත්පාලන්න මැතිවරණයක් පිළිබඳවූන් කතා කරනවා අනි පැත්තෙන් බදු බර පිළිබඳවූන් කතා කරනවා. අපි පාලක පක්ෂයක් කරට පිළිගන්නවා. සේසියෙන් ටේ ජනතාවගේ ජීවන තත්ත්ය නගාහිටවන්න අපේ වගින්ම අප පිටු කරන්නුව. එමරනේ නගමම් විශාල බදුබරක් පැටවීම ආදීනම අපි හොර තේරුන් ගරගන තියෙනවා.බේ අපි ගෝටාේ රාජපක්ෂ ජනාතිපත්තුමා රටේ පාලන තන්තරට පත්වනකොට විශේෂයෙන් බදු සහන විශාල ප්‍රමාණයක් දුන්න. බදු සහන විශාල ප්‍රමාණයක් දේලා ඒවෙලාවේදී විපක්ෂය කිව්වා ලංකාවේ ආණ්ඩුව බදු සහන ලබා දෙනක වැරදේ කියෙලා. ඔවුන් විග්්‍රහ කරයිවිදියටට හර්ල්ලිමින්න්ති තුළත් කතා කර. හැබයි එහෙම කතාකරපු ඔවුන්. නැවත බදු රටේ පැවැත්ම වෙනුවෙන් විධ බදු ක්‍රාමාරගගන්නකොට දැන් එට එරෙහි වෙනවා.මික තේරෙන්න්න තේරුම් ග්ඩෝන අපි විපක්ෂ කාර්භාරය ඔවුන් පවතින තත්ත්වයක් තුළ හැමයි එකක් භාවිතා කරනවා ආණ්ඩුව පෙරලන්න මහජන මතය වෙනස් කරන්න. බදු අඩු කරනකොට ඒකටත් එෙරෙහි වන. බද වැඩිරනකොට ඒකත් තෙරෙහි වෙනම්. අනිත්තක බදු පැවම් පිළිබඳ අපිතා කරනකොට ේසිෙන්ම ගත්තහාම ලෝකයේ දෙවුණු වෙච්ච රටවල්ලවල ශාල බද. ට වැඩියෙන් ලබාදෙනවා වගේම යට බදු දෙනවා. බදුගහනු. තැන් අපි දන්නවා ඇමෙරිකා වගේ රටවල්ල ගත්ත හම සාමාන්‍ය රජ සේවේ ලැබන වැටුපෙන් සමහර අයගේ සියයට තිහ තිස්පහදක්වා ලබාගන්නා වැටුප බද් රජයට ගන්නවා. තේ වගේ තත්ත්වයක් එක ගත්තාහම ඉසල් වෙසි රටවල් ඉන්දයා වගේ රටවල් ගත්ත හම ඒ තත්ව තියෙනවා. ොර අපේ රටගත්තහම දැන් මේ බදු පැනවීමේ ක්‍රියාාවලියට රාජයේ සේවකයි. එකතු වෙලාතියෙන. රටක් හෙටිර ගත්තහම්. ඉන්දියාාව සාමාන්්‍ය පොරවැස්සිවෝ එකසිය පනස් නමේකට එක රජේසේවකේ. එතකොට බංගලල් දේසි ගත්තහම එකසේ පනහකට විතර එක රජේසේවකේ. ඇේ ලංකාවට වෙනස් ලංකාව සීයක්ක් ගත්ත හම දාසයක්කතර රජේ සේවකන්න. එතුොර මේ ඔවුන් නඩත්තු ක්‍රරීමේ වගකිම මහජනතාවට පැවරෙන. තන මහජනතාව. එදනෙදා සීනිික ගන්නොට මිෂ්ටික ගන්නකොට ආල්ටි ගන්නකොට ඒ ලබාගන්නා මුදල් බදු හැටියට රජය අරගෙන මේ රාජ්‍ය සේවිකින් අඩත්තු කරන්න භාවිතා කරන. එතකොට ඒ රටේ සම්වර්ධන වෙනුවෙන් මේ රාජ්‍යයේ සේවේ සහ සාමාන්‍ය ජනතාව අපි කොයි විදිහටද එකට පෙළගස්සන්න කියන කාරණම් අපිට තියන. ඉති ඒ නිසා අපි සමස්ත රටේම ජීවත්වන දෙකෝට විසිපන් ලක්ෂයක් ජනතාවගේ ජීවනතත්වේ ඉදිනිෙදා පාරිභෝග දුදරක්විය මිල ඉහළදාලා මේ රාජ්‍ය සේවය බදු අඩු කරලා නඩත්තු කරනවද. එහෙම නැතිනං. අපි සාමාන්්ඩි ජනතාව ඔවුන්ගේ ජීවන තත්වය සාධාරනයවිතට අරගෙනයන්න කටයුතු කිරීම සහ. රාජ්‍ය සේවය ටික කාලයකට මේගේ බදු ගහලමී තියන කඩයීමම පසු කරන්න දායකරගන්නවාෝධිකෙන කාණාව තමයි අපි සැලගිලට ගණ්ඩෝන්. එතරද අපි තෝර ගනැතිීනෙ රජ්‍ය කැටියට මේ වෙලාවේදී අපි ලක්ෂට වැඩි මුදල් වැටු ්ලබන උදවියන්ට කිසියම් බදු ප්‍රමාණයක් දෙන්න. අට ලක්ෂස දෙක ක්ෂතුන වගේ වෙනකොට එම. තොව මේ බදු මුදල්ල දැන් ගක්හයකනවා මේ දෙසේ විසි පහරය අත්තර් ලකෙල්. දෙසේ විස පහට පහසු කන්දෙනකල්. දැ පාර්ලිමිේන්තු තුළ, ඔයි සියලුම දෙනා දැන් අ බදුවලට විරුද්ධව නැගී හිටන මැතියමතුරු පාරගෙහිල්ල සටන් කරන අය පාර්ලිමින්තු වැඩුක්පත ගන්න කොට ඒ ඒකෙත් ඒ බද්ධ ඒ විදිහටම ලබාදීල බද දික බදතු හ දන. එක වැටුප පෙන් අඩුුවෙන්ෙන යිමු. මේ මහජ ියුතුන්ට දේ විිපහටිකල වෙනසක් නෑ. සීලුජනාම මේ තත්වර පත් කරලා තියෙනවා. එතකොට අනිත්කාරණාව තමයි දැන් මෙතනදී. දැන් විපක්ෂයේ උත්සාහ කරන්නේ මේ පවතින තත්ත්වඇත්තිෙක මහජනතාව භාවිතා කරලා ඔවුන්ගේ දේශපාල අරමුණු කරන්න ලඟාවෙන්. බදු ගැන කිව. අනිත්තක තමයිදැන් සමහරු වේදිකා වල අපි දකිනවා දෙේසේ විසිිපහම හරු ඔවන් බලින් ඉවත් කරන්නන්න පලවාහරින්දෝ. ත කා ලක් තිබුණන ඒක පවල්ලෝ ේන්දරේ වෙච් බලය හඳුර තිබුණන ඒ ඇතමයි රට පාලි කරේ ආද වසෙන් ප්‍රකාසකරන. අපැ අපි හොතර මතක අ ඩුව. අුරදු හත්තත් වුගේ ද සේ රාටම මෙරට විද දේශපාල්ල පක් ඕන්ගේ නියෝජ ාලිමන්තුර යවලතියන. ඕන්ගේ නියෝජිව පල භාවට යවලතියන. ඕන්ගේ නියෝජිතව ප්‍රාදශ සභාවට ය වලතියන.තින් එහෙම යවලා ඒ හින්ද කාටාත් මෙතරදි කියන්න බෑ. මෙතෙක් කල් කරපු රට පාලනය කරපසු භාාවයන්නෙක්ක. අප යොයි වැරදට හවුල්ලුන නැහැයි කියලා කියට පු න්කම නමග හැම ලාමකම පාලිමින්න්තු ජනනික ද පල පක්ෂවල උදවිය. විධ විදිහට විවිධ ක්‍රමවේදය තුළ යම්යම් බරපෑන උස්මහත් මට්ටමින් මේ පාල් පාරටේ පාලි හුල්ල තියෙන. ඒගවට දැන් ඒ කණඩාෑයමකින්නවා දැන් හරු ඉන්නව මේ මාජන දේපල වංකොල්ල කාපපු අයින්න ඒය පලවාහරෙන් ඕන කියලා. හොට සක්න රටේ මලේච් දේශපාල්ලැක් නිර්මාණය කරම මිනිසු මරපු. උදවිය පාලන තන්තෙරි හවල් කරට හොදනෑකර. ැ දැ ම මගේ ප්‍රශ්නය පාලිමේන්තිය නියෝජය කරන මේ ේශපාල පක්සවරට මේ චෝදනනා ෙකෙම නිහස් කාටවත් පුළුව මක්න. කොල ව කියල කියනවන මන්දන්න මේක නි්‍යනුකොල උසාවීකින් සනාතකරලතය නොද දෙ කියෙන කාරනාව. හැබයි ඒ අපේගහමකෙ ඔපකල්පනය කරලා ගත්තුත් මංකොල්ල කාපුදව ඉන්නවනගේම. අනි පැත්තේ මිනි මරපුදව ඉන්නවා අනගහම මේ පාර්ුව දෙකමෙක ඉන්න. ඉතු හට ඉදිරි පැබැත්මට හට ගොඩනගන්නට මේ පාලිේතු නෝජන කරන දේශපාලන කඳුරූලය අනාගත්තේ අපි යි ඔය චෝදනා දෙකින් අයින් කරලගත්තුත් අපි තෝරගන්න කෞද.මෙන මේකයි පස්නතින්. එනිසා අද විපක්ෂ කු හැමදාම විවිපක්ෂයෙන් දකින්නේ දැන් දෙදස් පහළුවේ මැතිවරණය ගත්තත් ජනාධ දහනවේ ජනාධිපතිවරණය ගත්තත් හැමදාම දේශපාලජ්ඥන්ගේ එක්කම සොලෝග එක හැටියට අපි දකින්නේ හොරා කියන එක. අපි ආණ්ඩුවක්කරු පහම ඊළඟ පාරයන පිරිස ඇගිල්ල දික්කරනවා හිට ආන්ඩ මිනිස්ු හොරු කිය මෙහම බලන්නොට දැන් අපි දෙදහස් පහළවේ අප හිටපු ජනාධපති මහින්ද රජපක්ෂ මැත්තුම උන්ගේ පවුල ඉලක්ක කරගන හොරු රට මංකොල්ල කෑවයි ස්ලෝග ඉදිරියට ගෙනල්ලා ඒ අවුරුදු දෙදස් පහලෝ වර්ෂය ඒ ආණ්ුව පරාජයට පත්කර පරාජයට පත්කර යහපාල් නා්ුවක් ක්්ට ගෙනෙනවයි කියන පොරොදුවමත් එද පහළේ ි විච ය පාලන ආඩුවේ කියන ආයතනයක් බී කරලා රාජභක්ෂ පවුල ඇතුළු ඉී ඒ කාලසීමාව තුළ රට පාලනය කරපු දේශපාලාජ්‍යන් නීතිය රහැන්ට ගේනය නොයින මතය උඩ තමයිFCඩ කියන ආයතනයක් බී කරේ මේක ජතාව විික්ති ෙරමුුණන්ු දිසානාක සහෝදරයක් තිට මේ අවරුදු පහ ඇතුළ ොයි කියන හොරුටි අල්ල ඉදිරිපත් කරානම් මාත් පුද්ගලකම කැමති මේ දේශපානය තුළ යම්කි මිනිය හොගන් කල්ල තියරන උන්ුවන් දන්න ඕ අපි කවරුවක් දේශපානට ඇවිල්ලන දේශපානය තුරින් හොරගන් කරන්න ඒ අසා ධාරණයි ජනතාවගේ මුදල් හොරකන් කිරීම පිළිබඳව අපි දැඩි විරුද්දයි. අපි ඕනම් අවස්ථාවක සවේච්චාවෙන් ඉදිරිපත්ෙනට කැමති අපි පිළිබඳව යම්කිසි ගැටල්ුවක් තියෙනවන ොකම් කරා කියලා යම් කි චෝදනාවක්තියෙනවන ඕනෑම රජේතියන ආයතනය තුල්ටගෙහිල්ලලා ඒ සම්බන්ධ සාක්තිස පැන් අපි ඕන එලා කපි පැහැදිලි ඉදිරිපත්වෙන්න්නට කැමති මේ මම කියන්නේ හැමදා මිනිස්සු රවට්ටනවාට වඩා මේ දේශපාලන ඉතිහාසේ දහ බලන්න මේ දේශපාලන ඉතිහාසය තුළ අල්ලපු එක දේශපාලන හොරක්ඉන්නවද එක දේශපාල නැක්කන්නවදල්ලා හිරයටටද මේ ආ්ඩුව පට එලවන්ඩ යනකොට එලිය විපක්ෂය කියන්න ආණ්ුව හොරු කියලා අය විපක්ෂ ආ්ඩුව බාරගත්තොත් හිටපු ආණ්ඩුව කියන්නේ මේ පාලන කර ආණ්ඩුව ඉන්න හොරු කියලා මේක අවසාය රැවටෙන්කව දහිනිසක ජනතාව ඒ නිසාමා දක්කිනවා අද අපිට හොරු කියලා ඇගිල්ල දි කන්නාට වඩා අතීතේ වෙච්ච හොරකම් හොය හොයිඉන්නටඩට අපි විශා කාර භායයක් පැල්ලතර දේශපා නාක හැ ඒක තමයි පවත්න ආර්ථික අර්බුදට උර දෙන එක. මේ ආර්ථික අර්බුදට විසඳම් හොයන එක ජනතාවද පීඩාවට පත්වෙලා තින අසීරුතාවෙන් ජනතාව මුදව ගන්නේ එක. මේ සඳ මිනිස්සන ඇගල්ල දික් කිරීම තුලින් විසඳුම් හම්බෙන්න්නහැ. අද මේ විපක්ෂ පක්ෂා කියලා තියෙනවද මේ ආර්ථික අර්බුදයට ගන්න විසඳුන් පිළිබඳව. මේ හොරුටි කල්ල හොරු ත්ත සල්ලිකගේෙනය කිය නවා මිසාක් මේ ආර්ථික අර්බුදයට ිය යෝදන එක විසුදුමක් කියර තියද න අයි එකෙන් තොරව අ ආධාරයකින් තොරව මේ ආර්ථක අර්බුට විසුදු මහොනට එක පක්ෂනාගේ කියලා තිෙනවාද නැ එනිසා මාදකින්නේ අපි දේශපාලනනායක හැට මේරට පාලනය කරන මේරට මූලියම තිීන්දු ගන්න දේශපාලනනායක හැටියට අපි මීට වඩා මීට වඩා අපි යම්කිසි ආකාරය කරන මැදිිහත්වීමක් වෙලා මීටඩා මැදිහත්වීමක් කර ජනතාවද මිරිකිලා සිටින ආර්ථික අර්බුදයෙන් මුදවාගන්නට ගැතියුතු තීන්දු තීරණ අරගෙන ජනතාවේ ආර්ථිකටබුදය මුදවාගන්නට ඕනිඒනිසා මාවිශ්වාස කරන්නේ අපි හැමෝම එකතු වෙලා පක්ෂ පාට බේදයකින් තොරොම් මේකද මේ තත්ත්වය ඉතිහාස කවදාවත් මේට ඇති වෙලානහ. මේ වැනි ර්ික ත්ව ඇතිවලා තියන ප්‍රම වතාවට රට බංකොලොත් බාවයට පත්වෙලා රටේ තිරෙන නයිටික ගෙවාගණ්ඩ බැරුව අද පොලි අනුපාතය වැඩිවෙලා මිනිස්සු ගත්ත නයිටික ගෙවාගණඩ හැකිියාවක් නැහැ. මිනිස්සුන්ට රැකයා අහිමිවෙලා. අද යම්කිසි ආකාරයක මේ ප්‍රශ්නවල්ට විසනුම් ලැබෙමින් පවතිනවා. සංචාර්ග ්‍යපාරය සම්පූර්න ඩන ලා තිබ. ද අපනන ආර්ථික ශක්තිමත් වෙලා තියෙනවා අද ආයෝජක මේ රට්ටෙන්ඩ පටන් අරන් තියෙනවා මේ උද්ගෝෂණ වැඩවර්ජන අයිතිවාසකන් දිනාගන්්ඩ ඕනේ එක හරි වර්තමානයේ පවත්නා තත්වය තුළ මූලික මිනිසා යිතිවාසිකම් අපි දිනාගණ්ඩයි කටයුතු කරන්නට ඕනේ තමන්ගේ පෞද්්‍යලික අයිතිවාසිකම් වලට වඩා ජනතාව මූලිදීලා තියෙන ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්න කරන්ටිහැම මත්තල් වැැග දුක්ෙන විවාස මටකෙන් මොව රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.